Sri Lanka's most powerful news brand. Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the News at 10. ආයුබෝවන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවාරච්චි මම ඔමායා කෝවිලකොඩගේ අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම වෙත ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල වංචාස වීමට ජනපතිගෙන් පංචපුද්ගල කොමිසමක් අගමැති හා මහින්ද නොඇසූ ජනපති පැවසූ දේ එදා මම කියපු දේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇහුවනම් අද මීට වඩා ලංකාවේ දේශපාලනය වෙනස් මම කියපු දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇහුවනම් අද මේ ආණ්ඩුවේ මේ කුණු අර්බුද නැහැ කැස්පෑව තානායමට වින් වූ මුදල් වලට සිදු වූයේ කුමක්ද මම සතුටු වෙනවා කිසිදාක දේශපාලන ජීවිතේ අරක්කු පර්මිට් එකක් බාර් පර්මිට් එකක් වයින් ස්ටෝස් පර්මිට් එකක් නොදුන්නු දේශපාලනයක් හැටියට ශ්‍රී ලංකන් එයාලයින් සමාගම සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ සීමා සහිත මිහින් ලංකා පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. කොමිසමේ සාමාජිකයන් වන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න, අභියාචනාධිකරණ විනිසුරු ගාමිණී රුහන් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විකුණාධිපති ඇන්තනි හැරල් සහ ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙට්වල් පීඑස්සී කපුගම යන මහත්මීන් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ශ්‍රේෂ්ඨ 10ක් යටතේ අදාළ සමාගමවල සිදු වූ අක්‍රමණිකතා පිළිබඳව එම ජනාධිපති කොමිසම මගින් සොයා බලන බවයි 2006 වසරේ ජනවාරි මාස පළවෙනිදා සිට 2018 ජනවාරි 31 වෙනිදා දක්වා කාලය තුළ එකී ආයතනවල සිදු වූ අක්‍රමණිකතා මෙම කොමිසම මගින් විමර්ශනයට ලක් කෙරෙනු ඇති එක්සත් ජනතා නිදහස් සඳහන් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් අද පසරුවේ හෙට්ටිපොළ නගරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මම මහින්ද රාජපක්ෂ මහත්මයාට එදා ඡන්දයක් තියන්න එපා තිබ්බොත් පරදිනවයි කියලා ලිපියකින් දුන්නා වගේම මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම ජනාධිපති වෙලා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති විදිහට පත් කරන්න මට යෝජනා කරපු වෙලාවේ මම කිව්වා අර්ජුන මහේන්ද්‍ර පත් කරන්න එපා. ඔහු පුරවැසියන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම කියන දේ පිළිගත්තේ නැහැ. ආණ්ඩුව ඇවිල්ලා සතියෙන් මට අර්බුද හදා ගන්න බෑ. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් ඔබ දන්නවා. නමුත් මම කියන දේ පිළිගත්තේ නැහැ. දින 100 ආණ්ඩුවේ පස්සේ අලුත් කැබිනට් මණ්ඩලයේ තෝරන කොට අගෝස්තු මැතිවරණයෙන් පස්සේ මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිව්වා රවි කරුණායක මුදල් ඇමතිකරණ පත් කරන්න එපා. මම කියන දේ ඇහුවේ නැහැ දෙමව් කියන දරුව. එදා මම කියපු දේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇහුවනම් අද මීට වඩා ලංකාවේ දේශපාලනය වෙනස්. මම ජනාධිපතිවරයා නොවන්නට තිබුණා. ඒක වෙනම ප්‍රශ්නයක්. මම කියපු දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇහුවනම් අද මේ ආණ්ඩුවේ මේ කුණු අර්බුද නැහැ. මා නගරාධිපතිවරයා වශයෙන් සිටියේදී විශාල වශයෙන් කාපට් මාර්ග ඉදිකිරීමට අපි කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන් රෙඩිමික්ස් ව්‍යාපෘති කිරීමට කටයුතු කරා. ඇනේ හිටලා තිබුණු වීදි ලාම්පු නොකඩවා අපි සපයමින් ඒ කටයුත්ත කරා. විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණු අපිට කුණු ප්‍රශ්නය විශේෂ ව්‍යාපෘතියක් හැටියට ඒ කුණු ප්‍රශ්නය කර්මාන්ත කුණු ලබාගෙන ආදායම් මාර්ගයක් බවට නගර සභාවට අපි ඇති කරා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ඒ පොතපත අභ්‍යාස පොත් ලබා දීමෙන් නගර සභාවෙන් වෙන්න ඕන යුතුකම කරා. ඒ කටයුතු නැවතුණු තැනින් ඉදිරියට යාමට අපි කටයුතු කරනවා. කැස්පෑව නගර සභාව සදාපත් විධිමත් ප්‍රධාන කාර්යාලයක සැලැස්මක් ලක්ෂ 19ක් ගෙවලා මේවා ටෙන්ඩර් කළා. මේ ව්‍යාපෘති අපි පටන් ගන්න සූදානම් කරා. මේවා නවත්තපු තැනින් අපි පටන් ගන්න ඕනේ. පළාත්පාලන ඉතිහාසය තුළ කැස්බෑව නගර සභාවට නඩත්තු ඒකකයක් තිබුණේ නැහැ. අපි නඩත්තු ඒකකයක් හදනවා කියන එක මේ පැහැදිලි ලියවිල්ලේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම විදුලි ආදාහනාගාර 3ක් අපි හදනවා කියලා මේ ලියවිල්ලේ තියෙනවා. අපේ මාතෘ සායන ටික අපි වැඩි දියුණු කරනවා. පෙර පාසල් ටික පවත්වාගෙන යන අවශ්‍ය කටයුතු
කරන ආකාරය මේ ලියවිල්ල පැහැදිලිව තියෙනවා. ඒ වගේම පිළියන්දල වෙළඳ නගරය බවට පත් කළා අපි පරිපාලන නගරය බවට කැස්බෑව පත් කරනවා. ඒ විතරක් නෙමෙයි කැස්බෑවට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ලබා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නේ. ඒකම හැමදාම කතා කළා දිවාසොරකම් මධ්‍යස්ථාන හදනවා කියලා. නමුත් මේ වනකට කිසිම දිවාසොරකම් මධ්‍යස්ථානයක් කැස්බෑව නගර සභාව සතුව නැහැ. එහෙමනම් අපි තීන්දුව කළා තියෙනවා අපි ආපු ගමන් දිවාසොරකම් මධ්‍යස්ථාන හදනවා. හැම ගමකටම ක්‍රීඩා පිටියක් වගේම ළමා ක්‍රීඩා පිටියක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි කැස්බෑව නගර සභාව අලුත් මාවතට ගෙනහිල්ලා අපි ඒ අලුත් මාවත හරහා ජනතාවට දැනෙන්න බදු ගමන ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා කියන එක පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා. නගර සභාවක කාර්යභාරයේ විය යුත්තේ යටිතල පහසුකම් සංවර්ධනය පමණක් නොවේ. ආර්ථික, සමාජීය, සංස්කෘතික මේ තුන් හැඩෑරුම් සංවර්ධනයක් සිද්ධ විය යුතුයි. මේ වෙනුවෙන් අපි පෙනී සිටිනවා එයට ආධාරකයක් ලෙස කැස්බෑව නගර සභාව මහනගර සභාවක් බවට පත්කිරීම යෝජනාවක් ලෙස අපි ඉදිරිපත් කරනවා. එමෙන්ම අද අපට දකින්න ලැබෙනවා ආර්ථික වශයෙන් අපේ තරුණ ප්‍රජාව ඉන්නවා. ඔවුන්ට නිසි ආර්ථික සැලැස්මක් නැහැ. කාන්තාවන් ඉන්නවා. ඔවුන් නිවෙස් වලට වෙලා ඉන්නවා. එම නිසා ඔවුන් වෙනුවෙන් අපේ තියෙනවා සැලැස්ම. ඔවුන්ගේ ආර්ථික මට්ටම නංවන්නට අප සූදානම්. එමෙන්ම තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය මේවා සඳහා ඇබ්බැහිවීම වැඩි කැස්බෑව තුළ ඒවා නවත්තන්නට අප කටයුතු කරනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දිහා බැලුවාම ඉතාමත් දුප්පත් අන්ත අසමන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්නවා. මොවුන් වෙනුවෙන්ද දුප්පත් අම්මලා තාත්තලා ඉන්නවා. මොවුන් වෙනුවෙන් අප යම්කිසි සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. කැස්බෑව ගොඩනගන අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තිනවා. මේකට අපි යෝජනා කරලා තිනවා පෙර පාසල් සියල්ලම කොහොමද අපි නගා සිටවන්නේ කියනක, කොහොමද කාන්තාවන් උදෙසා උපදේශනාත්මක සේවාවන් ඇතුළු කාන්තාවන්ගේ කටයුතු ගොඩනගන්නේ කියන කාරණා අපි මේකෙන් පෙන්වලා දීලා තිනවා. ඒ වගේම තමයි අපි කොහොමද සුසාන භූමි ටික ඇතුළු සියලුම ඒ කටයුතු ටික පාසුකම් සලසලා නවීකරණය කරන්නේ කියන එක අපි කියලා තියෙනවා. ඒ වගේම යටිතල පාසුකම් සංවර්ධනයේදී තියෙන ප්‍රමිතියෙන් තොර තත්ත්වය වෙනස් කරලා ඒ වෙනුවට ප්‍රමිතියෙන් යුක්ත යටිතල පාසුකම් පද්ධතියක් ඇති කරන්නේ කොහොමද කියලා අපි කියලා තියෙනවා. ඒ වගේම කැස්බෑවේ ජනතාවට විදුලි පහන් ආලෝකය වැඩි කිරීමට, පුළුල් කිරීමට, ඒක පුළුල් කිරලා කාර්යක්ෂමව ඒක කරගන්න අවශ්‍ය වටපිටාව අපි හදලා දෙනවා. ඒ වගේම තමයි කැස්බෑවේ තරුණයාට තරුණ අභිවෘද්ධිය උදෙසා ඒ සඳහා අවශ්‍ය පාසුකම් ටික ප්‍රජා මණ්ඩල වලින් ලබා දෙන්නේ කොහොමද කියලා අපි මේ වැඩපිළිවෙළ දාගන්නවා. මම අහනවා කැස්බෑව නගර සභාවේ බදු ගෙවන ජනතාවගේ ඉල්ලීමක් තිබ්බේ නැහැ කැස්බෑව තානායම හදන්න කියලා. ලක්ෂ 529 බිම්මහලේ ඇස්තමේන්තු. එතකොට ඒක හදාගන්න බැරි වෙලා දැන් මේක වල් වෙදිලා තිනවා. කැස්බෑවේ ජනතාවට දැන් ඔබතුමා කිව්වා අර ලොකු මහලක් හදනවා කියලා ඔබතුමාගේ සැලැස්මේ තිනයි. එතකොට මේක හදාගන්න බැරි ඔබ තමුන්නාන්සේලා කොහොමද මේ වගේ මේක ගොඩනගන්නේ කියලා කාරණාව පැහැදිලිව කියන්න ඕනේ කම තියෙනවා. මේකට වග කියන්නේ කවුද? හැබැයි පළවෙනි පියවර මාස 8කින් ඉවර කරන්න මම කටයුතු කරා. හැබැයි මේකට සක්විතා අධ්‍යයන වාර්තාවක් හදාගන්න ඕනේ. ඊට පස්සේ අයවැය යෝජනාවෙන් මම පරාජය වෙලා ඉවත් වුණා. එවැනි තත්ත්වයක් තුල ඉන්පසුව ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න නොහැකි වීම ගැන අපි කනගාටු වෙනවා. ඊතරම් විශාල වූ මුදලක් එවැනි කාර්යයකට යොදවන්නට පෙර හිටපු නගරාධිපතිතුමාට හිතන්න තිබුණා ඊට වඩා සංවර්ධනය විය යුතු අංශ කැස්බෑව නගර සභා බල ප්‍රදේශය තුළ තියෙනවා. ඔබතුමියගේ නියෝජිතකෝද? ඔබතුමියලගේ දැන් ඉන්න පොට් මේ දැන් ඉන්න මෛත්‍රී බාලසිරිසේන මහත්තයාගේ කියන කණ්ඩායම ඒත් හිටියේ අර පොට් පක්ෂෙ. දැන් ඔබතුමියට ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඒක නිසා ඔබතුමියලා කරලා තියෙන්නේ ඔබතුමිය නියෝජිතය. ඔබතුමිය නෙමෙයි ඔබතුමියගේ නියෝජිතයව දෙන්නම දැන් හිටියේ එදා මෙතුමත් එක්ක. හරිද? ඒ වගේම තමයි ඔබතුමා නැවත දැන් කිව්වා මට ඒක කරන්න දුන්නේ නැහැ කියලා. කවුද? කරන්න නුදීප පුද්ගලයා තේන ඔබතුමාත් එක්ක පොට්ටුවෙන් ඡන්දි ඉල්ලන. ඔබත් ඒ සභාව නියෝජනය කරා. වෙච්ච තත්ත්වය ඔබතුමා පැහැදිලිව දන්නෝ. ඒක නිසා ඒ කටයුත්ත හරියට ඉවර කරගන්න ඒ නායකත්වයේ දීලා බැරි වුණා අපිට. හැබැයි ඒ කියන්නේ ඔබතුමා පිළිගන්න ඒ නායකත්වයේ දුර්වලයි කියන්නේ. නෑ. ඔබතුමා ඒ දුර්වලදේ නායකයා. නෑ. නායකත්වයේ දුර්වල නෙමෙයි. එහෙනම් ඔබතුමා පිළිගන්නේ නැහැ. ගරු මහත්තයා මම ඔබගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. වැඩක් කරලා තිබුණ හින්දානේ අද ඔබතුමාලා ඒ ගැන කතා කරන්නේ. වැඩක් නොකර හිටියා නම් ඔය මුකුත් නැහැ. බාගෙට වැඩ කරලා කියෝලා වැඩක් නැහැ. බාගෙට නෙමෙයි සම්පූර්ණ කරන්න ආවේ. මම කියන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්තිය. මම කියන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්තිය වැඩ සම්පූර්ණ කරන්න ආවේ. කැස්බෑව හරි අතට කියන මේ පොතේ තියෙනවා මම කරපු සියලු වැඩ මනසේවම නේද? කැස්බෑව හරි අතට නෙමෙයි වැරදි අතට ගෙනියනේලා ඔබතුමියලා හිටියේ ඒ පැත්තේ. දැන් කොහෙද මේව කියන්නේ? හරි අතට පෙන්නන්න බැන්නුම මෙතිමිලා. ඔබතුමියලා කියන විදියට මිනිස්සු මේ මොහොතේට පෙන්නන්න සූදානම් නැහැ. අපි අහනකෝ කැස්බෑවේ තියෙනවා කාපොල ඉඳිගහදිනිය තොටුපළ. එතකොට මේ පාලම් පාරුව ගෙනල්ලා දැන් අවුරුදු 5ක් වෙනවා. මෙන්න තියෙනවා කැස්බෑව වැව ඉස්සරහා පිට තියෙන උපකාරයල අනිත් පැත්තරුව. අනිත් එක තමයි මේ තියෙන අපි කියන්නේ අපේ කණේ නම් අපි ඒව හදලා දුන්න අඟුල
කිසි ප්‍රශ්නයක් නැතුව ගමන් කරන්න. මේදි අඟුල අඟුල තියනනම් මේ මෙහෙම තියෙන්න ඕනේ නැහැ. මේ පහුගිය දැන් අවුරුදු 3ක් වෙනවා අපි දන්නේ නැහැ ඒ කාරණාව මොන වුණාද. නෑ. මම මේ ගේන්නේ විගණන වාර්තාව. මේ විගණන වාර්තාව 2014 මාර්තු 17 වෙනි විගණන වාර්තාව. ගමේ සෝමක්කඩ වරිපණන් ගෙව්වේ නැත්නම් දඩ ගහනවා. ගෙවන්න කියලා ඉල්ලනවා. කියනවා. හැබැයි වැඩ කරන කෙනාගේ අතින් තමයි බලන්න දෙන්නේ. අඩුපාඩු සිද්ධ වෙන්නේ. කඩ වැඩි. ස්ථාන 26. උඹට වෙන වැඩක් නැහැ. මේ පස්සේ මාලාවෙන් අය කරගන්න වරිපණම්. කවුද ඒ අය? ඒ අය කියන්නේ කවුද? හිතවත් කම්මත වරිපණම් අය කරගන්න නැතුව කටයුතු කිරීම. අපි කියන්නේ ඔබතුමාලා කො පාල් ඒකේ ප්‍රතිපත්තිය. අපි ඒක නිසා අපි කියන්නේ අපි පිළිගන්නවා මේ 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 ප්‍රමාණය දරා ගන්න බෑ කියලා. මම හිතන්නේ දැන් කරගන්න පුළුවන් කම ඔබතුමියට එහෙමයි කියලා නිකන් ඉන්න බෑ. ඔබතුමියට ප්‍රවති පාලන ප්‍රවති පාලනේ ඒ කියන්නේ විටින් විට ප්‍රවති පාලනය ඔබතුමාට තමයි බලය දෙන්නේ ජනතාව. ඔබ ඔබ නගර සභාවේ ජනතාවේ සියලු දෙනාටම මේක හොඳින් අවධානය කරන්න මේක හොඳින් අහුම් ගන්න දෙන්න මේකට මේ 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 කණ්ඩායම මේ සියලු වාද විවාද මැද කණ්ඩායම් තුන එක එක අනාගතය තීරණය වෙන්නේ කෙසේද කැස්බෑවේ අනාගතය බාර දෙන්නේ කාටද තීන්දුව කැස්බෑව කුරේ ජනතාව ඔබට බාරයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ මාධ්‍ය ආයතනවල නියෝජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැතුණා. ඉන් අනතුරුව කොමිසමේ සභාපතිවරයා නිවුස් ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකටද එක් වුණා. මැතිවරණ සාපේක්ෂව රජයේ නිලධාරීන් රාජ්‍ය වාහන භාවිතා කිරීම අවභාවිතා කිරීම වල වැඩිවීමක් තියෙනවද කොහොමද ලැබෙන පැමිණි සභාපතිතුමාලා ඒ වෙනුවෙන් කරන ක්‍රියාමාර්ග? එන්න එන්න පහුගිය කාලය තුලම පොලිසියත් ජනමාධ්‍යත් මහජනයාත් මේ පැමිණිලි සම්බන්ධයෙන් දක්වන උනන්දුව හේතුවෙන් රාජ්‍ය දේපළ අයිතු පරිහරණය කියන දෙය අඩුවීමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන්. නමුත් නැහැම කියන්නට බෑ. ඉතින් මැතිවරණ නීති කඩකිරීම හදිසි අවස්ථා උද්ගත වුණහොත් මොකක්ද ඔබතුමාගේ නියෝගය ගන්න පුළුවන්? මේ වතාවේ චන්ද පොළවල ආරක්ෂාවටත් වඩා අපි උනන්දු වෙන්නේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ආරක්ෂාව. කිසි කෙනෙකුට හොරකම් කිරීමකට මරකමක් කිරීමට ගමයා ඉඩ දෙන එකක් නැහැ. ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක රටේ ළඟම පාසලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ මේ දරුවන් 165 දෙනාට ඊයේ එම අවස්ථාව උදා වූයේ 230ක ප්‍රමාදයකින් අනතුරුවයි. පේරාදෙණිය සරසවි උයන මධ්‍යමහා විද්‍යාලයේ පළමුවන ශ්‍රේණිය සඳහා තේරුණු මේ දරුවන් 165 දෙනා මෙහි සිට කිලෝමීටර 5ක පමණ දුරින් පිහිටි උඩ පේරාදෙණිය ආනන්ද විද්‍යාලයේ වෙත යොමු කිරීමට සරසවි උයන මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වෑයම් කිරීම අදාළ 230ක ප්‍රමාදයට හේතු. විදුහල්පතිවරයාගේ අත්නොමතක තීරණය පිළිබඳ විමර්ශන ජනවාරි මාස 13 වනදා එනම් රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට දෙදිනකට පෙර අනාවරණ කළ පසුබිම තුල දිනක ප්‍රමාද දැක්කෝ ඇති නොවන පරිදි මේ දරුවන්ට පාසල් යාමේ අවස්ථාව උදා කර දීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයාටද ආණ්ඩුකාරවරියටද හැකියාව තිබුණා. එහෙත් හැකියාව වෙනුවට ඔවුන් ප්‍රකට කළ නොහැකියාව තුල මේ දරුවන්ට ප්‍රමාද වී හෝ අවස්ථාව උදාවන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මැදිහත් වීම තුලයි. සරසවි උයන මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා දරුවන් 165 දෙනෙකුට අධ්‍යාපනය සඳහා හිමි කාලයෙන් කොටසක් උදුරා ගනිද්දී අධ්‍යාපන අමාත්‍යාංශය කාලයේ කාදමන මහතක තරම මේ ප්‍රසම්පාදන දැන්වීමෙන් ගම්මෙවනවා. ඉක්ුත් අඟහරුවාදා මේ දැන්වීම පුවත්පත්වල පළ කරන්නේ 2018 වසර සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා මිල ගණන් කැඳවයි. මෙහි සඳහන් පරිදි ඉදිරිපත් කරන මිල ගණන් සලකා බැලෙන්නේ එළඹෙන 15 වනදා. 15 වනදා මිල ගණන් සලකා බැලූ පමණින් එදිනම ටෙන්ඩරේ ප්‍රධානය කිරීමට සුදුස්සෙකු තෝරා ගැනීමට තිබෙන ඉඩකඩ ඉතා සීමිතයි. ඒ අනුව මුද්‍රණය කිරීමට යන පෙළපොත් පළමුවන පාසල් වාරයේ තුලදී සිසුන් අතර පත්වීමේ ඉඩකඩක් නැහැ. මෙවර පෙළපොත් නිකුත් කිරීම අන් කවරදාටත් වඩා අසාර්ථක එකක් බවද නොමිලේ නිකුත් කිරීමට මුද්‍රණය කෙරෙනු පෙළපොත් අලෙවි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවක් දී ඇති බවද විමර්ශන ඉකුත් දෙසැම්බර් මාසයේදී අනාවරණ කිරීමත් සමග අමාත්‍යාංශය එම අනාවරණයන් ජනතාව නොමග යවන සාවද්‍ය එකක් ලෙස හුවා දැක්වුවා. එහෙත් අප අනාවරණයන් නිවැරදි බවට හොඳම සාක්ෂිය මේ ප්‍රසම්පාදන දැන්වීමයි. 2018 වසරට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා 2018 වසරේ පෙබරවාරියේදී මිල ගණන් සලකා බැලීම
ප්‍රමාදේ නොව නොහැකියාවේ සංකේතයක්. එවැනි නොහැකියාවන් සංකේතවත් කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හා අදාළ සෙසු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නීති මගින් ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දෙන්නේ ඉකුත් ජූලි මාසයේදී. ඒ ජනාධිපති විමර්ශන ඒකකයේ මෙම වාර්තාව සලකා බලමින්. එම විමර්ශනය සිදු කරන්නේ හත්වන ශ්‍රේණියේ භූගෝලයේ පෙළපොත කෘතිම කඩදාසියේ මුද්‍රණය කිරීම සම්බන්ධයෙනුයි. අදාළ මුද්‍රණ කාර්ය එක්තරා බලවතෙකුගේ ඥාතියෙකුට අයත් මුද්‍රණාලයකට ලබා දෙන්නේ ප්‍රසම්පාදන පිළිවෙත් කිසිදු ලෙසකින් අනුගමනය නොකරයි. ප්‍රශ්නගත පෙළපොත කඩිනමින් සිසුන් අතර පත් කළ යුතු බැවින් ප්‍රමාදයකින් තොරව සැපියුම්කරු තෝරාගත් ලේකම්වරයා ජනාධිපති විමර්ශන ඒකකයේ හමුවේ කියද්දී කොමිසම අපූරු කරුණක් තහවුරු කරගත්තා. ඒ හදිසි අවශ්‍යතාවක් ලෙස මුද්‍රණය කෙරුණු මේ පෙළපොත අමාත්‍යාංශයේ විසින් කාලයක් තිස්සේ ගබඩාවල ගොඩ ගසාගෙන ඇති බවයි. හදිසියේ මුද්‍රණ කටයුත්ත සිදුකර ලේකම්වරයා විසින් රුපියල් මිලියන 123ක මුදලක් රජයට පාඩු කර ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වනවා. මෙම පෙළපොත සිසුන් අතරපත් නොකළ යුතු යන නිර්දේශය මේ වාර්තාවේ සඳහන් වන්නේ මේ ශරීරයට අහිතකරේ යන විද්‍යාත්මක මතය එවැනි මතයක් ලබා දිය හැකි රජයේ ආයතනයකින් ලබාගෙනයි. තමන් අතට ඉකුත් ජූලි මාසයේදී පත් වූ මෙම වාර්තාවේම සටහනක් යොදමින් ජනාධිපතිතුමා කළ නියෝගය ක්‍රියාත්මක කෙරුණේ නම් පෙළපොත් වෙළඳාම වෙනුවට කලට වේලාවට දිවයිනේ සිසුන් වෙත පෙළපොත් බෙදා හැරෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණා නොවේද? ජනාධිපති ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රත්නපුරයේ පැවති ජන හමුවකදී අදහස් පළ කළා. ඔයගොල්ලෝ දාපෝ මේ ප්‍රාදේශ සභාව වාර දෙන්නේ. දැන් ණය ගන්න බෑනේ නගර සභාවට ප්‍රාදේශ සභාවට. මොකද්ද කරන්න යන්නේ? හොර සල්ලි අච්චු ගහලාද සංවර්ධනය කරන්නේ? නැත්නම් හොරකම් කරපු සල්ලි ගෙනාලාද සංවර්ධනය කරන්නේ? හැම එකට ණය ගත්තා තියෙනවා. මේ විදියට ගියා නම් අපි විතරක් නෙමෙයි ඊළඟ පරම්පරාවත් ගෙවන්න සිදු වෙනවා. පරණායක වෙන ශක්තියක් අද අපිට තියෙනවා. ඒක මදි. ඒක ආර්ථිකයේ ස්ථාවර වුණා. මේක ඉදිරියට ගෙන යන්න ඕනේ. වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන 2018 2019 2020 අපි දැන් ලෑස්ති වෙලා තියෙන්නේ කොහොම හරි මුදල් අරගෙන මේ විශාල පිම්ම ගන්න. සමහර කාලයක් අමාරු වෙන්න පුළුවන්. ඒත් මේ පිම්ම ගත්තාම ඊළඟ තරුණ පරපුරට මේ ණය ගෙවන්න ඕම නෑ. 20යි 25 වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව තේරෙන්නේ නැතුව ණය ගෙවන්න පුළුවන්. අඟනුකොළ පැලස ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළ කළ අදහස් මේ. හතරවෙනිදාට එනවා දැන් එඩ්වර්ඩ් කුමාරයා එනවා. දැන් නිදහස් දවසට සාමාන්‍යයෙන් ඒ බ්‍රිතාන්‍යයෙන් යටත් වී සිටයන් අපි ගත්තට පස්සේ ආපහු නිදහස සමරනකොට එයාව ගේන්නේ නැහැ. ඒක බාරගත්තා. ඒක දැන් නිදහස් රටක්. නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වූ පොදු ජන එක්සත් පෙරමුණේ ආධාරකරුවෙකු අද දහවල් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ පොදු ජන එක්සත් පෙරමුණෙන් ආනමඩු ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කරන අපේක්ෂිකාවකගේ සැමියකු බව මෙවර විට අනාවරණ වී තිබෙනවා. අදාළ පුද්ගලයා භාවිත කළ මෝටර් රථයද පොලිස් බහරට ගෙනුණා. මේ අතර කොස්කම මුර්ථගම ප්‍රදේශයේ නිවසකට අදාළ විමා ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පරණ මැරවරයෝ හොරු වංචාකාරයෝ මේ ගම් ඌරගෙන විනාශ කරලා කාපු එවුන් එකට එකතු වෙලාද ඊට විරුද්ධව නැගී හිටලා තියෙනවා. ඉතින් හරි සරලයි, මේකෙන් හැම දිනාටම පේනවා පරාජය කළ යුතු පොදු සතුරා කවුද කියලා. එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ජනතාව අහන ප්‍රශ්නයක් තමයි කෝ මේ හොරු ඇල්ලුවේ නෑනේ, හොරු ඇල්ලුවේ නෑනේ කියන එක. විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තා දෙකක් පහුගිය කාලේ දේවල් පිළිබඳව පරීක්ෂණ කරලා අතිගරු ජනාධිපතිතුමාට බාර දීලා දැන් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. 6 වෙනිදා මේ පිළිබඳ විවාදේ පාර්ලිමේන්තුවේදී ගන්නවා. මේ නිර්දේශ 34න් විශේෂයෙන්ම එකක් තියෙනවා, හිටපු ජනාධිපතිතුමා පහුගිය කාලේ ඍජුවම එතුමා ITN එකට සභාපතිවරයෙ පත් කරලා ජනාධිපතිවරණ සමයේදී රුපියල් ලක්ෂ 2258ක මුදලක් නොගෙවලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පළ කළ අදහස් මේ.
මේ මහ බැංකුවේ අධිපතිතුමා මේ තනතුරට පත් කරන්න සිංගප්පූරුවේ ඉඳලා එක්කන් ආවේ එක්සත් ජාතික පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ. මම මෙයාව ගෙනල්ලා මෙයා මාව රැවට්ටුවා කියලා ඇඟ බේර ගන්න නම් අගරු අගමැතිතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගරු අගමැතිතුමා පැහැදිලිව 100%ක් මේකේ වගකීම ගන්න ඕනේ. ජනාධිපතිතුමා කොමිෂන් සභා වාර්තාවේ එතුමාගේ අතට හම්බෙලා දින 3ක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ලබා දුන්නා නම් එවැනිම කෙටි කාලයකදී ඔය 225ක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලාට හැකියාව තිබ්බා නිවැරදි අභිප්‍රායක ඉන්නවා නම් මේක මේ ඩිබේට් කරන්න විවාද කරන්න නොකරන තැනට ගියාට පස්සේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරාට පස්සේ ඔන්න දැන් 6 වෙනිදා දාලා දිනවා. දැන් මේ 6 වෙනිදා දෙමීමේ සඵලතාවයක් තියෙනවද? නැහැ. ඇයි අපි නැහැ කියන්නේ? 6 වෙනිදා කියන්නේ මේ පලාපාලන මැතිවරණයේ අවසාන උච්චතම දේශපාලනය නැත්නම් ප්‍රචාරක කටයුතු වල අවකාලේ. එතකොට සඵලතාවයකින් යුක්ත නිවැරදි ඩිබේට් එකක් නැත්නම් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කිසිම හැකියාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස සහ ඉදිකිරීම මාතේ සජිත් ප්‍රේමදාස මහතා අද තිස්සමහරම් ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අදහස් පළ කළා. සත්‍ය වශයෙන්ම පූජා නගරය පුදබිම ක්‍රියාත්මක වෙනවා. පූජා නගරයක් තුල වයින් ස්ටෝර්ස් තියෙන්න පුළුවන්. පූජා නගරය කියන වැඩපිළිවෙල නියම අර්ථයේ ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න හැදුවොත් මොකද වෙන්නේ? ක්‍රියාත්මක කරන්න හැදුවොත් ඡන්ද අඩු වෙනවා. ජනප්‍රියතාවය අඩු වෙනවා. නමුත් අද මම තමුන්නාසලාට කියනවා ඡන්ද ලැබුණත් එකයි නැත්ත් එකයි. අපි අපේ ප්‍රාදේශීය සභාවක් තුළින් තිස්ස මහරාමය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පූජා නගරයක් බවට පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ මම සතුටු වෙනවා. කිසිදාක දේශපාලන ජීවිතේ අරක්කු පර්මිට් එකක් බාර් පර්මිට් එකක් වයින් ස්ටෝස් පර්මිට් එකක් නොදුන්නු දේශපාලනයෙක් හැටියට. චතුරිකා සිරිසේන මහත්මිය අද පොළොන්නරුව කතුරුවෙල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන හමුවකට සහභාගී වුණා. එතුමට ගෙනෙන්න එතුමට ඒ පණිවිඩය රැගෙන එන්න මෙවන් වූ නියෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අත ලකුණට ඡන්දය දෙමින් එතුමා මේ පෙබරවාරි 10 වෙනිදා වෙද්දී මේ ජයග්‍රහණය විජයග්‍රහණය කරලා ගරු ජනාධිපතිතුමාට ශක්තිය දෙමින් ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කරන ඔබ සියලු දෙනාගේ ශක්තිය ගරු ජනාධිපතිතුමාගේ දය ශක්තිමත් කරන්න අල්ලගන්න මේ මම ඔබ සියලු දෙනාගේ ආයතන කරලා ඉල්ලනවා. ලෝක තෙත්බිම් දිනේ අදයි. මෙවර හිතේමාව තිරසර පුරවර උදෙසා තෙත්බිම් රැකගනිමු යන්නයි. වසර පුරාම හෝ මාස කිහිපයක් ජලයෙන් යටවී පවතින ජලයෙන් සංතෘප්ත වූ පසක් සහිත විල්ලු වගුරුබිම් මෙන්ම ගලා යන හෝ නිසලව පවතින මිරිදිය කරදිය හෝ කිවුල්දිය සහිත ප්‍රදේශ තෙත්බිම් ලෙස හැඳින්වෙනවා. මේ පද්ධතිය කෙරෙහි පුළුල් ගෝලීය අවධානයක් යොමු වූයේ 1971 වර්ෂයේ පෙබරවාරි 2 වෙනිදා ඉරානයේ රැම්සා නගරයේ පැවති සමුළුවකදී. එහිදී ජාතීන් 21ක් රැම්සා සම්මුතියට අත්සන් තැබුවා. රැම්සා සම්මුතියට අනුව වැදගත් වන තෙත්බිම් පද්ධති කිහිපයක්ම ශ්‍රී ලංකාව තුළ හඳුනාගෙන තිබෙනවා. මෙවර ලෝක තෙත්බිම් දින ජාතික සමරමු උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටරි චම්බික රණවක අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම සමරුවට සහභාගී වුණා. මෙවැනි පාරිසරික වටිනාකමක් ඇති අද දවසේ තවත් පාරිසරික වගකීමක් ඇති පුවතක් වාර්තා වුණා. උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් විල්පත්තු වනෝද්‍යානය ආශ්‍රිතව ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට අව්‍යාජනාධිකරණය අද තීරණය කළා. මෙම පෙත්සම් ඉදිරිපත් කළේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ හරිත ව්‍යාපාරයයි. එම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රිෂාඩ් බදිවුදීන් සහ ඔහුගේ සොහොයුරු මොහමඩ් රිෂ්වාන් බදිවුදීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රයා, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. ඒ අනුව අදාළ වග උත්තරකරුවන්ට ලබන මාර්තු 5 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතේසියවීමට අභ්‍යාචනාධිකරණය අද නියෝග කළා. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු පීපද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත් යන විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් සලකා බැලුණා. අලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මයොන් මුස්තෆා මහතා වසර 8කට පසු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද කොළඹ මහාධිකරණයට පහර වුණා.
ඊද දහස් දහය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට ඡන්දය ලබා ගැනීමට ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මුසමිල් මහතාට රුපියල් ලක්ෂ 42ක අල්ලස් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළවයි. කොළඹ මහාධිකරණයට භාර වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මායොන් මුස්සාපා මහතා රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. දැන් පුවත් කිහිපයක් ලොහුණින්. මධ්‍යම පරිසර අධිකාරිය ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් බදුල්ල උඩවල මධ්‍ය මහා විද්‍යාලයේද සැමරු උත්සවයක් සංවිධානය කර තිබුණා. එම අධිකාරිය අධ්‍යක්ෂ එන්.එස්. ගමගේ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථකාචාර්ය ජේ.ඩී.එම්. සෙනවිරත්න, බදුල්ල උඩවල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සිරිල් අත්තනායක යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගී වුණා. පරිසර නියමුවන්ට පදක්කම් පැළඳවුණු අතර ජන තත්ත්ව පරීක්ෂාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක්ද මෙහිදී පැවැත්වුණා. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇහැලියගොඩ සමුපාකාර සමන්ත්‍රණ ශාලාවේ අපේක්ෂක හමුවක් අද පැවැත්වුණා. අපිට හෙට දවසේ අවසන් කරන්නේ මොකක්ද? දේශපාලඥයා දූෂිතයි කියන පණිවිඩය සමාජයට ගෙනියන්නද? දේශපාලඥයෝ මහජන දේපළ මංකොල්ල කනවා කියලා රටට කියන්නද? ඒක කියන එකේ ඇති වැඩක් තියෙනවද? නෑ. අපිට ඕන කරන්නේ අපේ දේශපාලඥයෝ සුපිරි දේශපාලඥයෝ හැටියට නම් කරන්න. තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී හෙට දිනයට වසරක් සපිරෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. අසන සෑම තොරතුරක් තුලින්ම අපි යොමු කරන සෑම තොරතුරු ඉල්ලුම් පත්‍රයකින්ම අපි කරන්නේ එක අතකින් ආණ්ඩුකරණය කියන එකේ විවෘතභාවය වැඩි දියුණු කරනවා. වයන්ගොඩ සෙන්ට් මේරියස් විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය අද පැවැත්වුණා. බම්බලපිටියේ හින්දු විදුහලේ වාර්ෂික ක්‍රීඩා උළෙල අද පැවැත්වුණේ කළුතර මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය මුර්තාස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සමගයේ නිවුස් ෆස්ට් රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.